සවන්තාචකවාලේ සූුවත්්‍ර ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග මොකදං දම්ම සවන කාලෝ අයං භදන්තා දම්ම සවන කාලෝ අයං භදන්තා දම්ම සවන කාලෝ, අයං භදන්තා නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස නමෝතස්ස භගවතුෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒතේ සුගිද්දාා විරුද්ධතිපාතිනෝ නිච්චුියතාපෙච්ච තමන් වජන්තියේ පතන්ති සත්තා නිරයන් අවංසිරා ඒසාමගන්දෝ නහිමංස භෝජනන් අතීතේටත් අවබෝධ කර නොගත්තො තනාගතේයටත් ඉමක් කොනක් නැතිව කඳලු හළමින් වෙහෙස කර ගමනක් ඒබඳු අත්දැකී මක්තියෙන් ලෝක සත්වයන්ට මේ පිළිබඳ හිතන්නට අවසාාව සොයාදුන් ඒ දුකින් මිදෙන්න්නට මග කියාදුන් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේට නමස්කාර වේවා. අදත් මෙ අවස්සාාවට සහභාගි වෙන සියලු සැදැහැති පිින්මත්ති පිංවතියන පිින්වන්ත දෝනි පුතේ භාගිතුන් වහන්සේ පැහැදිලි කරනවා මහ පොලොවේ ඔබට මට නෑයෙකු නොවූ අම්මා නොවූ තාත්තා නොවූ දරුවෙකු නොවූ බිරිඳ සැමයා නොවූ කිසිවෙකු නොමැති බව. තිරිසංගත සතුන් පවා අපට කොතනකදී හෝ නෑයෙකු වූ බව. මහ මුහෝද ඉන්න මාලු ගොඩාරගෙන එක මාළුවෙක් මගේ පෙරභවේ අම්මා ව මාළුවක් මේ මගේ පෙරභව යම්මා යනුවෙන් මුහෝදේ මාලු එකිනකා ගෙන වැලක අමුණමින් අමුනමින් මාලු අවසන් කරත් අති තම්මාවරුන් අවසන් නොවන බව. ඔව විදිට තාත්ත ගැන අය ගැන මල්ලි ගැන නෝන ගැන මහත්තය ගැනත් බලාගණ්ඩු ඕනේ. හිතන්න පින්වත්නි ඒ තරං දුර කතාවක් අපිටතියෙන්. එච්චර දුර විල්ලවත් විදි ඇැති ප්‍රශ්න්ික්න මේ ැරත්ව විදාන දගන්නේ. හිත නැද්ද බොරරු ගමන ගියා ඇති කියලා. එතකොට කවරුවර කිය ඇති හාදුරුන තින් මොකොද කරන්න කියලා. මැරෙන් ඇති කියන්නේ. ඇත්තරම් බෙල්ල වෙලදාගෙන වහබීලා කෝචර පැනලා ගගට පැනල්ල මේ ප්‍රශ්න විසිඳ ගඩ බෑන දිවිනසාගත්තත් ආය උපදිනවනේ අනිත්තක දෝෂිත සිතක් යුති සිත වඋ හම ඊළඟ බව මීට වැඩියාවදාන. කටුකයින කොහොමත් අපි නැවදානග තමයි නමුත් කටුකු බව වැඩී පින්වත්න ඒක නිසා මේ ප්‍රශ්නය විස්්නාන්න තියන අවබෝධයක් තුළින්මයි කියන බව ලෝක ප්‍රථම වතාවට ඉදිරිපත් කරන්න ලෝතුරා බුදුවරු. උන්වහන්සල තමයි මීට පෙර දේශනා නොකළ පුබ්බේ අනනුස්සු තේසු මීට පෙර ශ්‍රවනය නොකරපු දෂනක් ඉදිරි පත් කරන්නේ පිංවත්න අපි මිච්චර බණහනවා අපිට ි තාමත් හයනෝ අත්සරමං වෙච්චයි පාර හය නො වගේ එක නකා අත් අල්ලගෙන උනත් හරි පාර හොයා ගත්තුොත්. එච්චර අපහසුවෙන් හයන මේ අවබෝධය කිසිවක උපදෙස් නැතිව උන්වහන්සේ තනය හොයා ගත්ත පින්වත්න ඒතමයි ලෝ තුරා බුදු බව ස දේශ අතර අපිට හම්බ වෙනවා සූත්‍රපිටකයේ කුද්ධක නිකායේ සුත්ත නිපාතයේ ආමගන්ධ කියල සූත්‍රයක්. අදාපි කල්පනා කලා මේ සූත්‍රය ඔබට කියා දෙන්න පින්වත්න ඒ දේශනාවට අනුව අපේ බුදුපියාණන් වහන්සේ ලෝක පහළ වෙන්න කලින්. ආමගන්ද කියලා බමනෙකු රුණු පන්සීයක් තාපස පැවිදවෙන් පැවිදි වෙලා එකකාලේ පැවිදදු හිටියන් හිමාල වනයට ගිහිල්ල උස්බින් අතර අසපුුවක් හදාගෙන මි කැලේ තියෙන එක ගෙඩි ජාති මුල් ඒවාගේ දේවල් කැලය කොල ආහාරයට ගනිවිින් වාසේ කලාමගොලු මස්මාලු කන්නේෙ නෑ දෙ එහෙම කැලේ ගිහිල්ල ඒවා කකා හිටියටව ලුණුමැඹුල් ඒ මිනිස්සුන් සරයට රෝණනි එතුකට ඒවා හොයාගඩ ඒ ආපසයන්ට කැලේදී හම්බු වෙන්නේෙ නෑ මෙගොලන්ට පාණ්ඩු රෝගෙ හැදුන. පාණ්ඩු රෝග හැදුනට පස්සේ ලොනු ැබුල්ලාදිය හොයාගන්න වනි කියලා අපි අම් මිනිස්සු ඉන්න තැනකට කියලා මනුසවාසයකට ඈත ගමකට ආවා. ඒ මිනිස්සුේ තාපසියෝ දැකලයි ඉතිං බොහෝම කැමැති දෙන් බලට පින්මත් ඒ සූත්‍රයට අනුව පැහැදිරීද බුදු කෙනෙක් පහල නෝනු කාලාවලත් මිනිස්සු තාපසයන්ට ගිහිජීවිතය දාලාගේ පොයට ඇපෝ පස්සන කළ තියෙනවා. එක මොකක් හරි අපිට යහපත් ප්‍රතිඵලයක් ඇතයි කියන විශවාාසය මානවයා තුල තිබිල තියෙන්නේ බුදුගින්ෙකු උපහල්ල වනාට පස්සෙවා නෙවෙෙයි ඊට පෙරත් තිබල තියන ලොතරා බුදුර එක ඊට වඩ අරද්ගැන්වා මිසක ඒ කතාව සම්බන්ධය අරුද්ගැන්වා මිසක ඒ පැවතුනු තත්ත්වයට බාධ කලෙත් නැහැ පින්වත්න ගිහිජීවිතය දාලා තවස්තම්පුරු නුත්තමයන්ට දම් පැම් පූජා කිරීම උසස් කියන පිළිගැනීමක් ඒ සමාජිත්ති බිලතිනවා ඒකන මිනිස්ු මෙිච්චර ආසාාවෙන් බොහෝම කැමැත්තෙන් දන් දෙන්නේැන් අටුවාවෙ කියනවා දාන දීල තාපසයන්ට පරිහරණට ඇඳ පුටු භාජන ඔය නොයෙකුත් දේවල් දීල මේ ඉන්න ඉන්ඩ කියලක් කිවලු ඉතිං ඉඩ වාසය කරන්න ආරාමත්්‍යදල දුන්න කියලා. ඉති මේ විදිහයට ඔන්න උපස්සාන කරලා තිනවා ඉති ඒ උපස්සාන බාරරගෙන පහෝදත් ඒ විර්ධාන ලෑස්සි කරලා අන්තිපට මාස හතරක්ම හොඳට දාානමාන ලලාගෙන උපස්සාන ලබගෙන ලුණන බුල්ලාආධයාරගෙන දෙමගලු සරිර පැපත්වෙලා බොම ශක්තිමත්වල ලොුණු ැුල් ලබිල ැන්ගෙතින් අපි වනගත වෙලායි භවනා කරමු කියලා මොකද කරන්නේ යන්න පිටත් ව මිනිසුන්ටත් කිවූ අපි යනවා කිය. මනිසුත් මොකද කරන්නේ තාපසයන්ට තෙල් හාල්ලාදිය ඒවගේ දෙවල් දුන්න ඇතිද යන්න්න දෙ යන්නේ වියලිය හාද්‍රව්‍යයාදිය දුන්නා. ඉතින් තාපසයෝ මේ දේවල් අරගෙන වනගත වෙලා අසපොල්ට කිහිල්ල ොයිවිද අශ්‍ය නාව ෘත්්තකරසරයක් එනවා මිනිස් සෝවිදියට ඇ අපපස්සන කරන බඩිමුටතුු දෙ නවා ඔවිදියට කාලේ ගත වෙලා ගිය. අපේ බුදුපාණන් වහන්සේ ලෝක පහල වෙලා උතු දම්සක තුමූ දහම් නාදේ ලෝකෙට වදාරණ කාලෙ උදාවුණා.ඒ දහම් නාදේ පතුරුවන කාලෙ උදාවුණා. පිින්මත්නී අපේ බුදුපියාණන් වහන්සේ ලෝතුරා බුදුබව ලබල වහලතියන බරණසි සිපතනයට වැඩමු කොට මේ දහම් පනිවිඩේ ලෝකට බෙදාදිී මෙ විදිර උන්හසේ ක්‍රම ක්‍රමයෙන් සැවැත්නුවරට වැඩම කරලා එහි වාසය කරනවා. එහි වාසය කරන කාලෙදදි මෙන්න මේ තාපසයන්ට දහම්මා බෝධයට හේතු තියනවා පින්වත්න ලෝතුරා බුදුරහෙම හේතු නැතුව ආවාටගයාට මිනිස්සුන්ට බණ කියලනෑ ධර්ම දේශනා කරලා නෑ එ ඒත්තන්ගේ ඉන්ද්‍රී ධහරමයන් සසර දියුණු කරපු ප්‍රඥාව පිළිබඳ උන්හසලට කියවීමක් තිබුණා අපිට එහෙම කියවීමක් නෑනේ අපි ඔකෝට මෙන්න කිය කියල දෙනවා ඉතින් පිරිසකට තමයි වැටහෙන්නේ අනිත් පිරිස බැනවැෙන යන්න පුුවන් පින්වත්න හිනම් අපි ඉදිරිපත් කරන විදිි ප්‍රශ්නකුත් තියෙන ො ලොතුතරා බුදුවරු කෙනකෙනගේ ප්‍රඥාව දියුණු මට්ටමහොල්ල තමයි ධර්මය දේශනා කලතින්. මේයට සසර හේතු සම්පත්යනොකළ දැනගෙන පින්වත්මවා මෙ හඹු හමවෙක් නෙවයි මේසාංසාරික හමුවින් මේ බුද්ධෝ පාදයට පෙරම ඔවුන් තාපස පැවිදට ඇවිල්ලා මේ ලෝතුරා බුදු කෙනෙකු හම්මුවෙන් අවස්සාාව හැදනක පින්වත්ති නිකං කතාවක් නෙවෙයි අනන්ත සංසාරය පුරුදු කරපු කතාව මේ ඒ පෙර සංසාරික පුරුද්ධක් කුසලයක් මතින් සිදුවන හමුුවීමක්වෙේ. පින්වත්නී බුදුපාණන් වහන්සේ නහා සංගයක්ත් එක්ක ප්‍රදේශ පින්ඩපාත වැඩම කරලා. ඔය අ තාපසය ඉන්න ගමටත් තාපසය ඇවිල්ල යන ගමටත් වැඩම කළ. උන්හන්සේල දැකලත් මිනිස්සු දන්දුන්නා භාගෙතුන් වහසේ ධර්මේ දේශනා කළ පින්මත්නී ඒ මිනිස්සුන්ටත් බුදු හාමුදුරු හම්බෙන්නේ අහම්බයක් නෙවෙයි. මේ සංසාරය පුරුදුකරපු කුසලයහි මහිමයෙන් සිද්ධ වෙන සිදුවීම. මේ සංසාරික හමුවීම මගන ඇගෙහිරි වැට්න මේ කතාව කියදි මොකද ඒ සසර දයිවෝපගත හමුුවීම. පින්වති කුසල බලට භාගතුන් වහන්සේ ගමට වැඩම කිීම ඔවුන්ට බුදුරජාණන් වහන්සේ හමුවීම ධර්මය ශ්‍රවනය කිරීම. අටුවි කියනවා ඔවන් සෝතාපපත්ති සකදාගාමේ අනනාගාමීන්ති මාර්ගඵල ලාබීම් බවට පත් වනා කියලා. ඇතැම් පිරිසක් පැවිදිවෙල රහත් බවටත් පත් වනා කියලා. භාගතුන් වහන්සේ නැවතත් සැවැත්නුවරට වැඩම කලාගමින් ගමට ධර්මයාදී දේශනා කරලා. පින්වත්නී අරතා අපප සූරදැන් පුරදු විදිහයට ගමට ගමට නවා. මිනිස්සු වෙන ද වගේ අපපස්වත්තක ලොකු කතාවකට යන්න එච්ච උුණන්දුවක් නෑ. මිනිස්සුන්ට හිතාගන්න තාපසියන්ට හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්න කියලා. මොකද පින්වති දැන් ලෝතුරා බුදු කියෙනකුගේ දහම ස්පර්ශ කරපු කෙනෙකුට ඒ වෙනත් 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 මත ධරණය යම අය පිළිබඳව ලොකු පැහැදීමක් ලොකු ගෞරවයක් ලොකු නන්දුවක් නැතිවෙන්න පුළුවන්. හැබැයිතින් ඒ අයට හිරියර කිරීම බැනවැදීමක් එහෙම වෙන්නෙත් නෑ පින්වති දැ. ෝතුරා බුදු කෙනෙකුගේ දහම ඉස් පර්ශ කරපු හොඳ කෙනෙක්. හොඳ බුද්ධශාවකයෙක් අන්න මතධාරීන්ට දොස් කියන්නේන. එකන මේ වෙනස හැබ අන්න මත තාාරීක් බද්ෂාවකට දොස්ක කියන්න්නත් තිරතියෙනවා. ඒ අපි දන්න එකෙකාගේ දර්ශනය හැඩය අනුවනි හැබැ ලෝතුරා බුදු හා මුදුරුවන් නියම දර්ශනය හයයා ගත්ත මනුස්සෙක් එහ වෙන මත ධරණය විවේචනය කරන්න හිතරිද වන්න දොස් කියන්ඩ යන්නේ නෑ. පින්වත්නි මොකද වෙන්නේ මිනිස්සුන් ඉහම නකුත් කරදරයක් නෑ නමුති වෙන දවගේ ගෞරයකුත් නෑ පොඩිපොඩි උපකාරත් කරනවා නමුත් ලොක ෞරුවයක් ලොකු සැලකිෙල්ලක් නෑ. ඊරි පස්සේ තා පසරුුවහන මේ මොකද වෙලා තියනගමට රජරු දඩුමක් කත්වීම කරල්ලා. ඕදුරක් කතුනාද නැත්තන් ආහාරයකයක් කතාව නැතැන් අපට වඩා සීලයෙන් ගුණෙන් ඉහල කිසියම් පැවිදේ මේකමට ආවත කියලා. යමනිස්ුක න ස්වාමී හම රාජ දඩුවන්වත් නියගේයක් පත් මොක්වත් ඉපක් නෙමයි ලෝතුරා බුදු කෙනෙක් ලොව පහල වනා කියලකිව. භාග්‍යතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස ධර්මය දේශනා කරමින් මේ ගමට වැඩිය කියකි. ඒ අහපු මේ ගොඩේ හිට පවාම ගන්ධ කියන නායක තවසා මේ බුදු කෙනෙක් පහලවෙලා පින්වත්න සංසාරයේ ලෝතුරා බුදුරු සොයාගෙන ධර්මය අහපු අය තුර බුදුන්ගේ පණිවිඩේ හපු ගෞරුවෙන් බදුන් ඇැදපු බුදුගුණු හොයපු ඔබ වැනි මවැ උදිය වුුණත් සංසාරය තවත් කාලකද මේ විදියට වෙනත් බුද්ධ උත්පාධයකති හම්බව හම ොහොම වන්න පුළුවන් මංකෙන දතත් මේ බණහන වනද මේ වනකේරවනේ අපිට මේ ශාසනය තුළ මේ ප්‍රශ්නය විසිඳගන්්ඩ මේ බැරිවනොත් අපි හිතමක බැරි වුණුොත් පි දන්නේන තම් පුළුවන් බැරිවේද කියෙන බැරි වුණොත් බදුකුගේ ශාසනයකති මොන ගැහුණනත් මේ සංසාරික පුරුද්ධ මතු වෙනකොට පිංවත්නී බුද්ධ කියලා කියනකොට එක දැනෙනවා. මොන බුදු කෙනෙක් පාලවෙලා තුන් වතාවක්ම පංවත්නී ඔ බුදු කෙනෙක් තමයි පවත් ඒකනම් දුරල බයි ලෝක ොතුරා බුදු කෙනෙක්ගේ පහලම් දුර්ලබයි කියලා ඉතාමත්ම අමුතු විදිහට ්‍රකාශ කරලා මේ ඒ බුදුහාදුරුව මේ පිළි ජාති අනු බව කරනවද කියෙවා පින්වති මේ සූත්‍රයේ තියන ආම ගන්ධය කියලා තිං ඔබට පැහැදිල වන්න තම මම මේ පිළි ජති කියන වචන පවිච්චි කරන්නේ ආමගන්ධ පිළිගන්ධ එවානු බව කරනවද මොනවද මේ ආම ගන්ධ කියන්නේ දැන් පින් වත් මේ එකක් නට මේ සූත්‍රය කිය අද දෙක අදහසෙන්න්න පුළුවන් නමුති ආම පැහදිරිව අටවාචාරී දක් කල තියෙන ආම ගන්දය කියයන මස්මාලුවටක මස්මාලු මේ පිළි ජාතිරන අදහස් කර මස් මාලු බයි කියලා මස්මාලු වලන්දනවාද කියහන්න. මිනිස්සු කිව ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මස්මාලු අලදවා කියලා. මම්ම හිතලා කියනෙක් නෙමේ පෙන්වත්ම අටාව තිෙනකක්කය. තූත්‍රය අටාවයි දෙකම සංසන්ධනය කරමින් අපේ මතත් එකතු කරමින් බුදුහන්දුරීමනි වදාහල මේ ධර්මයක් පිළි ගඩක් මේ විශේෂණය කරන්න කිවන. ම අපිට ගර ලෙස ගන්ඩවෙන්නේ පෙළදහමන පින්වත්නී අටවාවෙ කියනවා ලොතරා බුදු කෙනෙක් ගැනමේ කියන්න බුදු හදුරුම අස්මාළු වනදනවා අය ලෝතරා බුදු කෙනෙක් වඩ බෑ කියලා ආමගන්ධතතා අපසයක් කිව්වා. ඒත් කල්පනා කර මේට බුදු කෙනෙක් පහලවීම කියනෙක දුරල්ල බයින ම හරිට ොයාගන්නක ඔරු නද කුතින ලොවතරා ර හයා බුදු කෙක් හොයාගන්නට නන්දොකුත්ති උන්හස වැඩියි කියල පාරහගෙන පි නටුව වැ ලස්සන වචචන නැකින. වසු පැටියට ආසවෙච්ච එල දෙන වසුපටිය පස්සෙන්යන එලදෙන කොච්චර ආදරකින්ද යන්නේ. ආං ඒතරං උනන්දුවකින් තමයි ආමගන් තවසා බද මමුතු්‍ර යගෙන ග කියලම් ම කිවන සංසාර ගත ගවේශණය. පෙර පුරද්ධතාපු හබා යාමක්. ික ආත්‍රියයකින් තමන්ග පිරිසත් එෙක්ක සැවත් නෝරට ඇවිල්ල දෙවර දෙවරම්වේයට සම්ප්‍රාප්තිය. බුදු හාහමුදුරුත්ඒේ වෙලා ධර්මදේශනා කරන්ට ආසනය වැඩ ඉන වෙලාවාක්. තාපසය බුදුරයන් වහන්සේ ලඟට ඇවිල්ල වැදිනෑ පැත්ත කරලා හිටියයඇදැග ද නෑනි තම කවුද කියලා. තාපසවරුණ ඔබලාගේ සෝදුක්කොහොමද කියලා බුදුරන් වහන්සේ පිළිසඳරකතාවක් කලා. එයාලත් මේ මි හම සුවේ නවා කිය හම කිව ෞ්තමයන්හස පිස්ුවෙන් වා කිය ආමගද තව සඇහුව ඔබ ආමගන්දය අනු බව කරනවාද කිය නොකරනවාද කියලා බුද්ධියයන් වහන්ස ඇහ ප්‍රහමණ ොක්දව ආමගන්දය කියන්න මොකද පිලිගඳ කියලා කෞතමයන් වහස මස්මාරුවලට තමයි තිම කියනෙ. ප්‍රාහ්මණය ආමගන්දය කියන මස්මාලු නෙමෙයි. එනුට ආමගන්දය පිළි ගන්ඳ කියන්න මස්මාරු නෙවෙයි පිිගඳ කියලා කියනපාපී අයහපත් කෙලෙසට. බ්‍රහ්මණයේ ඒ පිළි ගඳ ගැන අමගන්දය ගැනැහේ ඔයා විතරක් නෙම ඉස්සරත් ඉස්සරත් තිස්ස කියලා බමුණනේ කාශ්‍ය පබුදුරජාණන් වහන්සෙන් යි විදිහයටට මහවා කියලා බුදුරජාණන් වහන්සේ බොම ලස්සනතීත කතාවක් ගෙන හැර දැක්වා. පින්ම දැවය මෙච්චර වෙලමංකිවෙ සූත්‍ර දේශනාවට මුල්වෙච්ච කාරණාව. අටාසංකය කල්ප කල්පා අසංකයේයේ අටකුත් අසූහාරදාහකුත් එ නැපිකයන් පංමත්න අසංකයේ අටකුත් කල්ප අසුහාරදාහකුත් පාරමිතාපුරපු කාශ්‍යප බෝසතානන් වහන්සේ බ්‍රහ්මදත්ත නම් බමුණටත් ධනවතයකෙන් බැමිණියටත් දාව පිලිසිඳ ගන්න. පිංමත්නී ඒ සාසනය අග්‍රශ්ශාවක බවට පත්වන කෙනත් ඒ දිනේම ඒ ශාසනය අග්‍රශ්ාවක බවට පත්වන උත්තම මෙයක්ත් ඒ දවසම දවරෝකින් චුතවෙල දෙවනි පුරෝහිත බමුණගේ බැමිණියකි කුසේ පිළිසිඳ ගත්තා. එක දවස පිළිසිඳ ගත්. බිහිීමත් එක දව සිද් වෙලා තින පිංමත් අසිරිමත් කතා බුදු සිරිත කතා. පෙර බුදුරුන් කතාත්ත එහෙම මයි පංමතිය විශ්වයේ සිදුව වෙන්න තිබුණ දේවල් සිද් වෙන ේවල්. සිදුවීමට නියමිතද ඒ අසාහාය උත්තමයක යෞප්පත. එක දරියකට කාශ්‍යප කියලා නම ලබෙනවා අනි දරුවට තිස්ස කියල නම ලබෙනවා. ති පුංචි කාන දලා බොම එකට සෙල්ලම් කරපු යාලූ ඔහම වැඩින කාලේ මේ කාශ්‍යප සහ තිස්ස මෙ දෙන්න ඔොහොම ඉන්නකොට තිස්සගේ තාත්තා පුතාට කිව්වා පුතේ ඔය කාශ්‍යප පවදර ගිහි ෙදිරින්ගි හිල්ල බුදුබ ලබන. බත් කවදහර තුමළඟ මහන වෙන්ඩෝන මහන වෙලා දෝග කෙලවර කරන්න කියලා අනකලා. එකකාල ඉතින් පින්මත්ති අදට වැඩිය ද දියුණුව පුද්ගලයන්ගේ අනාගතය පිළිබඳ යම්මම් කාරණා පාල කරන ජෝතිස ශස්ෘතියෙන් ඇතින දෙැන්. අපේ සිද්ධර්ථ බෝස්තාානන් වහන්සගේ ශරිර ලක්ෂණ බල අනාගතේ පිළිබඳ බැකිපලකරු බුණගෙනනතාවක් අපියහන්නේ. අසිත තාපසතුමා නාගතයේ උත්තමය මේ දරුව ලෝතරා බුදු වෙනවායි. ට ට ඉන්නහම් ෙන්න කියෙන අඩුුව කියන්නේ පින්මත්නී මේ අයිති කෞදුම තිස්ස කුමාරය බොහම සතුටින් හොඳයි පියානන කියෙල පිළියරගෙන දවසක් කාශප යාලුවලට ිල්ල කිව මේ අපි දෙන මහනය මුද කියලා කාශප බෝදධ සත්ව කුමාරයත් හොඳ අප මහනයමු කියලම් කොත් පිවත්ම සංසාරය පුරුදු කතාාවක්න මහනවා කියෙන නු පුරදු කතාවන්න වේ උත්තමන්. අන්තිමට පැවිදි වෙලා පින්වති අන්තිමට තිස් බෝධි සත්ත ඟට කිල්ල මේ අපි මහනයමු ද කියල හවා දැන් පින්වතති දෝක ළමාකාල මයි ඔය කතා ා ඇතිවෙන්නේ. දැන් තරුණ කාලට පත්වනාට පස්සෙත් එන්න අපි මහනයමු කියලා දෙම තිස්ස හැබේ බෝධ සත්්‍යයන් ගීගදිරින් කියන අන්තිමට මේ තිස්ස කල්පනාකර දම මේ පොඩිකාලේ මහනයෙමු කිය පියල දැ මෙ හන බෑ කියලා. නොල මහකුරාගහිල නමේ වෙන්ඩ ඇති නුවන මෝර්ලා මදි වගේයාගේ කියලා මොකද කරන්නේ තිස්ස විතරක් තනියම ගහික දෙරින්ගිය. ගිහිල්ලා තාපස පැවිදිින් පැවිද්දි වෙල කැලේ පරවත්යයක් පාමල අස පුවක් හදාගෙන එතන හිටිය. බෝධිෂක්්‍යයන් වහසේ තමන්ග නිවසේදීම ආනාපාන සති වඩල බික්මති ප්‍රථම අධ්‍යාන ජෘතිය ධාන තෘතිය ධ්‍යානය චතුරත අධ්‍යානය මේ උතුම් දිහාන උපදවාගෙන එවගේ භිඥා උපදවාගෙන පංචා භිඥා උපදවාගෙන ඒ ප්‍රාසාදයම්ැ කියනවා බැඩහිටපු මාලිගාවම ප්‍රාතිහාරයක් ලෙස බෝමඩ වෙත්තර ගෙන ගියා කියලා අටවායමයින් සඳහන් වෙන්න දැන් ඒවා කොහොමක්ද කරන්න කියන එක පිළි බඳව අර්ථකථන සපයන්ට ඔබේ මගේ අවබෝධය කොච්චර පොහො සද්ද කියන එක සම්බන්ධයෙන් අපි කල්පනා කළේතු තියෙනවා ඒවට අර්ථකතන දෙන්න කලින් පින්මත්නී මේ ප්‍රාසාදයෙන් මෙතින්ට වැඩම කරලා. නැවතත් මේ ප්‍රාසාදිි පිහිටි දැනමති බේවා කියලා අධිෂ්ඨාන කළලා කියලා කියන. ඉදි ඊට පස්සෙ නැවතත් ප්‍රසාධය තිබුණු තැනම පිහිටියා කිය සඳහන් කරනවා. පැවිදි බව ලබන්න ඇතුව මේ සංසාරික් ගමනේ බෝමට වඩින්න පුළුවන් කමක් තිබුණු නෑ. පිින්මත්ති කාශ්‍යපයන් වහන්සේ කාශ්‍යප කුමාරය බෝධි බෝසතාාණන් වහන්සේ. පැවිදි වෙලා බෝධියමුණට වැඩම කරලා එතන වැඩයිදගෙන දවස් හතක් උත්සා කරලා පින්ව හත්වන දිනේදී සම්මා සම්බුද්ධත්වයට පත්වනාා. පලන්නක මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පදන්වීරය වඩන කාල දින හතයි අපේ බෝස තණන් වහන්සේ අවරුදුහයක් දුෂකර ක්‍රිය කරන්න පින්වත්න දින හතක් වීදය වඩල උන්වහන්සේ සම්මා සබුද්ධත්වයට පත්වනා කාලේ ඔය ඉසි පතනේ එකැන ඔය අපි බරණැසේ සි පතනය කියල ගෞතම ශාසනය හ සිපතන තමයි විසි දාහක් පැවිද්දු හිටිය පින්වත්න පස්සගමහනුන්ට බණකපු අපේ බුදු හාමුතුරන්ගේ කතා විස රමේ කතාරන්න. විසි දහක් පැවිද්දන්ට ර්ම දශනා කලා එතකොටත් තා පපස පැවිද්දු පින්වත් මේ සාංසාරරික රද්ට ලොතුරා බුද්දු කියෙනෙකුගේ ඇසුරු පතාගෙනපු මහ කුසල් මෝර පුත්මයෝ නිකඟ එනෙවෙයි. විසිදාහක් පැවිදුණා ඒස්සාානය පැවිදිරට පුතාපසයන් බහ්‍යතුන් වහන්සේගේ ධර්මේශවනය කරලා ඉස්සියලු දෙනා වහන්සේම අරහත්වයට පත්වන මෙසංසාරධක කෙලවරා. කාශය බදුරන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන ඉසි පත්තනයම වැඩ හිටිය. ඒ හිට ඔය කාසි ජනපදය කිකි කියල රජ කෙනෙක්. මේ ජනපදයක් පාලනය කරන රජ්ජුර සසිව්පසයෙන් උපස්සාන කලාා. එක දවසක් බරණස වාසය කරන එක මිනිහෙ අර පරවතයේ සඳන්ල ම කාල ති සදු ල ට ලොග වටන ක් ොදු සුවදයි. සඳුල්ලි ආද හොෝයා මේ යනකොට තිස්ස තාපසයක අසපුටිය අරක දවස උපන්කවාර යන වද ය ද කලා ම ානයස් නරරිදර එන්න කෙලකිව කොම ැන්ගේ පැත්ේ ොර දුරු ෙවා එතුකටිකිුව මේ කාශ්‍යප නම් සමාස බුදු් යන් වහන්සේ පහවෙලාන කිය බුද් කෙන පාලවෙලා බුද්ධ කිය නම් හැනකොට පින්වත්නයගේ හහිර වැටව ලොමු දැ ගැන්වෙනවා ප්‍රීතියක් ඇතිවෙනවා. ද්ධ බලොුත්තු ර බදුගන පහල වෙලාද සත්තුට වෙලා එතුමන් මේ පිළි දේවල් වලදන වද ආමගන්ධය වලදනවාවද කියෙනවා මේ මොකක්දේ ආමගන්ධය කියලා මේ මනුෂ්‍යත්හන මේ මස්මාලු මස්මාරුනං වලදනවා කෙරේ මනුෂය කිව්වා ඉට පස්සේ ඉතා අපසය මේ මොකද දෙක කතා බුද් වෙලාලු මස්මාලු වලදනවලු වඩ බැයි කොකට ගිල්ලම් බලනවා කියලා මොකද කරන්නේ මේ අවසා ආවා කල්පනා කලා ඔහු මංගී ලාහන අවබවහන්සේ වලඳරවාද කියල පිළි ජාති වලදනවයි කිය කිව්වොත් එහෙම ඒකති ඔවහන්සේට ජාතිරත් කුලේට පරම්පරාවට හොඳවඩන්න නෙමෙයි කියල ම උන්වහසේවත්තයකෙන් වලක්ව ගෙන උන්වහන්සක පැවිදි වෙලා මමත් සංසාරයෙන් එතර වෙනවා කියලා මේ තව්ස් පිරි කරත්තරගෙන පිටත්තුනනා කර සදහබර පින් වති තවස් පිරිිර කියන්නේ නි න් වහන්සේන සිර පාතරය තාපසයන්ටත් ඒය වගේ නොයකුත්ත පුංච පුංචි. අවම අවශ්‍ය තාතිබුණ. ඒ අවම අව්‍ය උපකරණ ටිකත් රැගෙන සැහැලු දෙවල් රැගෙන ඉසි පතනයට පැමිණිය ඒලා බුදුපාණ වහසේ ධර්මදේශනාවට වැඩඉන්නව ධර්මාසනය තාපසයා වැදි නෑ බුදුපාණ වහන්සට බන්ඳන්නේ වඳන්න ඇතුව බරදු විද කතරන පින්කදත් හම ගැ තන කනු සන්ද රහමීමත්. ිකාල යාලූදෙක් එක්නෙක් ලෝතරා බුදු වෙල අනිත්්‍යකන තාපසයක් පුරදු විදිට මැහව කොහොමද කාසපදැන් සැපද මේ ඔබ පිළිදේවල් වලදරන දාම ගන්දය වලදනවදකිලෙවවා. පස්සේ බුදුරජණන් වහසේ උත්තර දුන්නා වබන මම ආමගන්ධය අනුබව කරන්න කියලා මමම ආමගන්දය අනු බව කරන්න මං මං ඔය පිළි දේවල් අනු බව කරන්නේ ර අස්තුති කලා බොහො හොදයි අප කුලේටත් පරම්පරාවටත් බොහො ොහොදයි බහන්සේ වලදන්න ඇතිී කියර තාපසය කිව. බුදුර වහන්සේ කල්පන කර ම කෙස් කියන තේරමින් තමයි මේ ආමගන්ධය අනුභවනෝ කරවා කියලක් කිවේ මේ බමුණනම් මස්මවලු තමයි අදහස් කරන්න මනුස්්‍යට කොහමඳක තේරුම් කළ දෙන්න. කියල කල්පනා කලාඋන්හන්සේ පහෝදා පින්ඩ පාති වඩින්නතු කිී රජුරන්ගේ මාලිකාාවෙන් ගේන පින්ඩ පාතිධදානය වලදනවා කියලා කල්පන කලා. අතිමටමොකදනේ ඒඒ අදක විදිදර ට වන බදදුපාන්හසට වනදන් පට පාද ගන්නන පින්වතිැ මුල කල්ගන්න තැනත්වන පැයි බුදු වෙනන් වහන්ේ දන්න ඕතුන තැනක් හැදනවා කියලලා දෙැම්මොකද කරන්නේ. ඒ ස්සරහට වෙනදේ දැකලා මහ කරුණාවෙන් උන්වහන්සේ පුරදු විදියටටම ගදකිියට සෝද කට වැඩම කළ ස්වාමීන් වහන්සේලා පහවද බුදුරජාණන් වහන්සේ. සමඟ පණ්ඩපාතතිවැඩි සාමීන් වහසේ අදනම් පාගෙතුන් වහන්සක සුවෝදකකිටියේ දොරෝ හලා දනම් පි්ඩ පාති වඩින් නැතු ඇති කියලා උන්වහන්සේලා ප්‍රදක්ෂිනා කරලා උන්හන්සේලා පිඩපාතිය වැඩම කළලා බුදුපාණන් වහන්සේ පි්ඩපාත වැඩම කළේ නැහැ. බුද් රන් ස පස්ස පින්වති මිසෝන්ද කුටියෙන් එඩියට වැඩමරලා එලීම හේ ආසනයක වැඩ හිටිය. තාපසයත් මොකද කරන්නේ පලා කොළ එහෙම පලාකොල ආදිය කෑමකාලා බුදුහාමුදුරු ළඟම හිටිය.කිකිී රජුරෝ ගෙනාපු දානිි තියනවාකි රජර ධානය අරගනෙනවා අර පිඩ පාතිවරන සාමීන් වහන්සල දැකළ රජතුම ඇහවා සාමීනි බුදුපාණන් වහන්ස කෝ කියලා මේ රජතුමනි විහාර වැඩ ඉන්නවා කියකි. තිමට ොයකුත් ලබොලූ ඒක මස් වලින් හඳපු සූප අරගහෙම හද ඇවිල්ල මස් මාු හදාගන විල බුදුපියාන් වහන්සර දාන දි පිටක් කල. ඇම දර යාර ටග ල බදුරයන් වහන්සට පූජ කල පැන් පිගල්ල ලදන්ඩ නොයකොත් විදියට ඒ උපස්සාන කටයුතු සංඝධානය කළ. තාප සයමව දැ කලා හිතුවා ය ගේන්නේ මස් මාලු බලමුක දැ වලදයිති කියල චක රින්ගෙන . බලමුක දෙන් වලදයිති කිය. වලදුත් මයි වැඩේ තියන්නේෙද වලද නෑ කිය කිව්වන පින්වත්න අපි කතාව කියලමක බුදුරජාණන් වහන්සේ ඔහු දැක්කහම ඔහු දකිද්දිම අර මස්වොලිම් පිළියර කරපු කැඳපානය කරමින් මස්කැබැල්ලක් වලදනවා ඒ දෙකරමේ තාපසයක් කෝපයට පත්ව. හැද බලද බුදු හාමුදුරුවන්ට නොයකුතුන් රස් ඇති භෝජන පූජා කළ මස්මාලු කකාම කන්නනෑ කියනවනේ කියලා කෝපයක් ඇතිවුණ මේ තාපසතුමාට බුදුරජාණන් වහන්සේ වලඳ ලාවසානේ අත්පා හොදර වරුණාට පස්සේ තාපසය ඇතිට ගිල්ලා අප පින්වත් කස්සපු ඔබ බොරු කියනවා නේද ඒක හොඳවැඩැන්නෙමේ එක හොඳවැඩැන්නෙම ොරුකීම බුදුරු ගරහපුදයක් කියලා මුනිවර ැම් බුදුර යිති පෙන්ත්න්ති මුනිවර කියන කොඩටනෙ එම ගිහිජීවිතේ දාලා සත්ත්‍යයස්ොයන මුනිවරු කොඩේ දැම මුනිවරුන්ගේ ගුණ පිළිබඳව ඔහු මතක් කරනවා. ඔහු කියනවා. මේ ඔබ මුනිවරු කියනකොඩට කොහොම දයිතිවෙෙන්නේ. මේ හි මුන් කොලවර්ග අලමුල් ගස් වැල්වල ගෙඩී මේ ධර්මානහුුණ ලැබිච්ච මේ රත් අන මේ වගේ දේවල් ඒ තමයි මුනිවරු අනුභව කරලා තියෙන් මේ රසිවොරු මේ වනමුල් පලාදිය එවන් තමයි ඇපෙන උනාහන්සල බොරු කියන්න. කියලා. ගාතාවක්ම කීව පෙන් වත් ගාථාවකින් තමයි දිරිපත් කරන්නේ සූත්‍ර දේශනාවේ. සාමාකචිං ගුලකචීන, කානීච පත්තපපලම් මූල පලං ගවිප් පලං. දම් මේන ලද්දං සතමස්න මානා නකාමකාමා අලිකං බනන්ති. ඒගත අපෝ කියනවා. සාමාකචං ගුලකචීනකානීච පත්තපපළංමූල පළන් ගවිප්පලං දම් මේන ලද්දං සතමස්න මානා නකාමකාමා අලිකං බනන්ති. මේ ඔහුගේ. කතාව දිරිපත් කරනවා ඒ මුනිවරු ගැන කතාව පින්වති මේස ූත්‍රයේ අතීතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇත්තන් කාශ බුදු්පාණන් වහසේක මුවන් වදාාරපු ගාථ නමයක් කරුණු නමයකුත් එවගේම ආරම්බේදී ගෞත බුදුරජාණන් වහන්සේ අේද මේ ෞතම බදුලන් වහන්සේ ඉදිරිපත් කරන කතාාව ඇතුළි. අ අතීත කතාවේ කාශ්‍ය බුද්ධපාණන් වහන්සට තිස්ස බ්‍රහ්මණයා විසින් ති තාපසයා විසින් ඉදිරිපත් කරපු කාරණත් ඇතුළ ගාතා තුනකුත් දැගෙකට නමයයි තුනයි දොලහයිලි. එවගේ ධර්ම සංගායනාවේදී මේ සූත්‍රය ත්‍රිපිටකේට එකතු වෙනකොට ප ධර්ම සංගානද සූත්‍ර සංගාන වෙන කොට සංගානට සාගි තරුන් වහන්සේලා සිව දර් ගතාතත් දෙකුත් සූත්‍රවසාානටක තුල තමයි ගාත දාාහතරක්ක දරීමේ සූත්‍රය සඳහන් වෙන්නේ. කියේ පලිවිනි ගාත ඇතම ොටික යෙනන්නේ මේ රිසිවරන්ග තියන වටිනාකම බොරු කියන්න ඇතිකම නිර්මාංශ බවයම කියනවා. පංවත්න කැලෑ කොලාදිය ගස්වලමුල් ගෙඩි යාදිය ඒවතමයි අනුභව කරන්නේ කියලා දැ විදියට බොහොම විවේශනාපමකව කතා කරනවා මෙතකොට එහම ලැබිච්චයක් හොම කැලිදීන් දෙයක් වලද පුහම මෙ ආසාාවල් එහෙම ඇතිව වෙනවා බොම කැමැති කැමැදව හයා ගෙන කනනාය තමයි මස්මාලු කන්නේ වගේ අදසක් තම එතන කියන්න උසා කරන්න පිවත් මේ විදිහට ද බුදුාන් වහන්සට හ බොයකු තාහර නිදා කරන පින්වත්න්නේ. එැ මේ අටුවාචාරයෙන් කියනෝ දාන ටිකේ මේ සකුන්ත මන්සේහි සුසංකතයහි එකැන ඒවෙලා කුරලු ුරුලු මසකුත් ඔහු පෙන්වා කියලා ඔොයි කුරුල් මසුත් වනදරවා බැලදවානේද කියලා එතකොට ඒවත් බලබලා දොස්කිය කිය යටිපතුරේසිට බුදුරැන් වහන්සේගේ සසිස දක්වාම බලනවා බලපුවාම මේ දෙතිස්මාපුරුස ලක්ෂණ අසූභක්කච්ච මේ සෙසු ලක්ෂන. බඹයක්ක්තරම් විදන බුද්ධරශ්පිමමාල අමයෝදයක් කරළ මෙගේම විශිෂ්ට ලක්ෂණ ඇත්තෙකු බොරු කියනක වටි නෑ නේද කියලා. පින්වත්න බුදු සිරුර දෙයා බල බලා ඔ බොහන් පුද්දු මෙෙන්ම්බගේ කතා කරනවා. ඒම කතා කරන වෙලාවේ පුච්චාමිතංකස්සප ඒත මත්තං අතම්පකාරු තව ආමගන්දෝ මේ විදිට ප්‍රශ්නාහනවා පින්වත්නී එහෙම ප්‍රශ්නාහනකට බුදුපාණන් වහන්සේ ඔහුට මෙ මේ විදිහට කරුණු පැහැදිරි කළා. පානාති පාතෝ වදචේද බන්දනම් තෙයි අංමසාවාදෝ නිකති වංචනා නිච අ්‍යේනකුත්තං පරධාර සේවනා ඒ සාමගන්ධෝ නහි මන්සබෝ ජනන් භාග්‍යතුන් වහන්සේ වදාලා මනුස්්‍යට ඇතම්ම තිස්ස කියන තවුසට සත්තු මරණ එක සත්තුන්ට හිංසා කරන එක වද දෙනයක දඩු පොළුවරින්ීම ගහනය අතපය කපනවා රැහැන්වලින් බැඳ බැඳ තියනේවා අනේ වගේ දේවල්. ඒගේ බොරු බොරු කියනෙක් හොරගං කරන එක ඒවගේම වංචාකරනය දැන් රත්තරං නොවන දේවල් පෙන්න්න පිෙන රත්තරං විදිර පෙන්න නේවා එතකොට වැඩකට නැති අයහපත නැති දේවල් තේරුමන් නැතිව ඉගෙන ගන්නේ එක ඒවගේම තමන්ගේ බිරිද සැමියා හැර වෙන බිරිඳ සැමියා වරදට පොන බොවා ගන්න එක මෙිනි මෙ බන්තු වැරදි ඒව තමයි මම ආමගන්ද කියන්නේ ත්‍රිකෝතිි පාර්ශුද්ධික මාන්සේ සහ කන කෑම ඒවා ඒවන මේ යාමගන්ධ ඒ සාම ගන්ධ හෝ නහි මංසභෝජනම් බලන්න පින්වත්න කතාව මේක සාමාන්‍ය විදියට කතා කළුතුන් කෙනෙක් ඉන්න පුළුවන් උම්ඹලකට කෑල්ලක්වත් කන්නේ නෑ සතුොට හිංසා කරනවා කෙනෙක් න්න පුලුවන් උබටට කෑල්ලක්වත් කන්නේනෑ හැව හොරකං කරනවා. කෙනෙන්න පුලුවන් උම්බරකට කෑල්ලක්වත් කන්නේ නෑ ඉන්දුල් මේ මස්මාලු ගෑවිච් හැන්දකින්වත් බෙදන්නපා කියනවා හැව බොරු කියනවා. තේරුමන් ඇති ශ්‍රයගෙන ගන්නවා. එවගේ සල්ලාලකං කරනවා බුදු කියයනණන් වහස වදාරන්නේ ආන් ඒව තමයි පිළිගඳ මේ මේ මැරිච්ච සතෙකුගේ මාසාන භවකිරීම නවෙයි පිළි ගඳ කියර පින්වත් මේ එක වර්රදව තේරුම් ගඩෙප මේ දේශනාාවහන කවුරුුවර හිතාතන්න පුළුවන් මේ සාමීන් වහන්සේ මේ දේශනාව හරහා මේ මස්මාලු කණ්ඩ පොළො බෝනුමයි කියලා. පින්වත්න මේ මනුෂේක් විදියට යම්කිසි කෙනෙක් නිර්මාශ වන්න කැම තිීරන් එක අපි ගොඩා කාගේ කරන්නලො එක හොද දෙයක් එක එක සෞඛ්‍ය පැත්තින් ගත් හම හොඳ වෙන්න පුළුවන් එතකොට අපි කියමු. මෙ පිිගද අපි කියන්න පිළි ගඳ එන්නේ නෑ ආරග යරු හම නොයකුත් දේවල්ලෙක් තීරවණ නිරෝගික මාදී නොයකුත් රණ සලකාගෙන කෙනෙක් නිර්මාංශ වල ඉන්නවනම් අපි එකගේ කරන්න ඕ එක එකට කිසි විවාදයක් නෑ අපියාට බාධා කරන්න හොඳ නෑ බලපෑම් කරන්න හොඳනෑ. අපි මියම කිසි කෙනෙක් මස්මාලු අනුභව කරනවා අපි එකටත් ලොක බලපෑම කරන්න හොඳ නෑමකොද මකද මේ බෞද්ධයෝ විදිහයට පින්වත් ද මේ කතාවෙද අවබෝධයයි මේ කෑමයි අතර සම්බන්ධයක් නේ. ගොඩක් අයි මේ කෑමෙන් පිරිසුදීමක් පිළිබඳවන හොයන්නේ. මේ කෑමයි අබෝධයයි අතර සම්බන්ධයක් නෑ. දෙකන මේ කියන්නේ බොරු කියනවා හොරකං කරනවා මේ නොයකුත් වැරදි වැඩ කරනවා හැබැයි මස්මාලු කන්නේ නෑ එතකොටඒෝක දනර කියරහ දකති පින්වද යයි කියන් න කරුවරි නිර්මාශයිනං අපි ඒ කරන්න එක හොඳයි හැබයි ඒකයි නිවනයි සම්බන්ධ කරගන්න නොහොදනේ හමර එකයි නිවනයි සම්බන්ධ කරගන අර මස්මාන්ස අනුභව කරනට බම ගරහ තත්වක වලන නැති පෞටි පපුරගන්හද නවාගේකර ට ලක්කටතන මුද පිගවත් මට වෙලා ක ට න කිවදත් බෑ එක බුද්දේශනාව කොච්චාද මේ දේශාවත් එක්කත්තැන. මොකද ඇත්තටම නිර්මාංශවීම වෙනත් ප්‍රතිඵල තියනවා. හැබැයි. ධර්මයට අනුව අවබෝධ හාසන ලෙක් න මේ මොකද ත්‍රකෝටි පාරුසිුද්ධික මාංශ කියල බුදුපාණන් වහන්සේ ත්‍රකෝටි පාරු සිද්ධික නවනමාන්ස වැනදීම භික්‍ෂුන්ට තහනන් කළ බවට කරනු හම්බ වෙනවා. ඒ හැර මියගියපු සතෙකුගේ ආහාරත්න් මස්සුත්න් එවගේ කපනලද එලවොලුතුන් අතර ලක වෙනක් දැකලනෑ. ඒ දෙක කුසකින්න නිවාගන්න කයපවත්ත ගඩයට ඇතුල් කරගත්ත අහිතකරන දවයක්කන ගෙටලුවක් විදිර දක්වනෑ. පින්වත් හිතනක සහරයි මේ කීරවන සත්තුමනට හිංසා කරන ඇතැන්විට නිර්මාශ වෙනපු. නිර්මාශය වනේම සතුට හිංසා කරන්නපාකින. පින්වත් මේ පානාති පාතා කියලන සතු මරණය එක ආම ගදයක්ක් න ැ ඔබහිත්තයි පුදදුම කතාවක්නේ. සත්තු රණක පිළිගඳ වැඩක්ලු මස්මාළු ගනයක පිගඳ වැඩක් නේ ේලු ඉතින් කණඩන මරන්්ෙයි ඒල කවුරග පුුවන් තව කෙනෙක් මෙම කිවොත් එනං ඉතින් බත්කානයකත් පිළිගඳ වැඩක් ොකද ත්කනකොට කුඹර කොටනවා හානවා එතකොට නගුලට පනුව කැපෙනවා උදැල්ලට පනුව කැපෙනවා ඒ වගේම කෘමිනාසක යොදනවා යිතකට සත්තුකොඩාක් මැරනවා එකත් පිළිගඳ වැඩක්නේ ඒගලු කියන විදිට මස්මාලු කනාය සත්ව ගාතනයට අනුබල දෙනවා කියන එක පිළිගන්නව නං බත්කණයත් සත්වගාතිනට වක්‍රව අනුබල දෙනවා. යනු බැලුවම පිගානයේ මස් කෑල්ලක් පේන්න තියෙනවා බත් පින්ගානය එළවුලු පංගානයේ නොපෙනෙන්ට ජීවිත ගොඩක් විනාස වෙච්ච වක්තියනවා.ඒ ඒ විදිියට තුුවත් පින්වත් මේලොක මොකක්වත් කර හම් ෙන්නේ. ඉච්චර අන්තයකට ගිහිල්ලා හොයන අවෝධයක් පිළිබඳ බුද්හමි කතාවක්න ඒතනාව මුල්ලු ච්ච් කමයක් ගනතම උගන්නන්න. එතකට පින්වත්න බොරු කියනෙ හොරකං කරනෙක් දැම් බලන්නක සමහරු ලෝක හොරු දෙඟ කම්බ හුරු කියල කිය කම්බහුරු කියන්න පින්වත් මේ පොරෝගණන්න පොරවනයක් තරගෙනනක හයාගන්න බෑ හොරුන් ගෙත්තුරුම්බහරගැන බයනක හ හොරු ඉන්නවා හොරකන් කිරීම බදු දහම් පිළිකුල් කරා බොර කියන පිළිකුල් කර අනි තෑර වටන. මිනිස්ු රවට බඩුවිකුණ එකසු නොමගයාවන එක අද බලන්නකු ලංකාේ හරියට තියෙනනි දර මේ ඔන්ලයින් බහන්ඩ ගන්න ගන්න ක්‍රම ඔන්ලයින් කියලා මිනිස්සුන්ට පෙන්නන බහන්ඩේ නෙමෙයි ගෙනවට පස තියන්නේ. ඒ නිසා පිට බොහෝය කියනවා මේ ඔන්ලයින් ඕෝඩ කරලා ගෙන්න්න ගත්ත බහන්්ඩ හරිම තත්වේ ඉතාම බාලයි තින් එෙකට එනම් ලොකර ඇවැටීමත් තමයි කරන්නේ පෙන්න්නන්නේ වෙන්න දර්ශනයක් එවන්න වෙන එක. මුත් අප මිනිස ම දාමරැවට නෙක වරකුත් නෑ. ඒවගේම රවට්ටනා අයත් ඉවරකුත් නෑ. එ ඒතකොට දැ අපි මු එහම කෙනෙක්න යර ර්මාංශයි හැබයි. එතකොට බුදුතහමමාගේ කරන්න නෑ නිර්මාශක අරක තමයි අර කපටිකම ඊට වඩා බොම බර පතර බෝධක්කනවා. මේ කෑමෙන් මේ පවිත්‍ර පෙන්රන වැඩවලින් හිත අපිකි කවර කෙනෙක්න්නු. නිර්මාංසයි හැබැයි හිත හොඳ නෑ දුෂ්ටයිඒ දුෂ්ටක මතමයියට බලපාන්නේ කෑම කෑහමනන් වැසිකිලියයාමත්තක ඒ බහිස්ත්‍රාව වෙලා කියාන්නේ අසුචි වෙලා පෝෂක සරට එකතුවෙ ඇ ති වරුුණාන මරණට පස්ේඒ පෝෂකරින් හ දිච සරිද පොටකතුවින් වන්නේ හැබයි ඒ බවෙන් බව ගමන් කරන කතාවට එකතුවෙන්ට ඊට වඩ දායකත්යක් නපුරහිත ැබිල. ස්කඇල්ල කරි වනත් එර රු කැල්ලක්ුණනත් පලතුර ගිියක් වුණත් බෝම ආසාවින් කෑවුතුන් ඒට රස රෘෂ්ණාව කොපදව ගත්තතුත් කනවර්ග මොකක්්ද කියලන එකත් සංසාර් ගමනට හේතුවෙන කෙලෙස් වැලින කාරනාවක් තමයි නම් පින්හතින මේ මස් කියල විශේෂත්තයක් දැක්කම් පිරිිබඳ කතාවක්නෑ. ඇතැම්විට සල්ලාලකම කියනෙ එක ඇතුරි බලන්නක බොහෝවිට තමන් සල්ලාලකම කියන එකෙතුරට කියපවා මිනිසුන්ගේ සන්දවෙලාග හිල්ලා මිනිසු ඉතාම සාහස්සික ක්‍රියාවන් වුණට පෙළඹිලා ඉතාමත්ම පහත් වූ හැසිරීම් දක්වන්න තිරිසන්න වගේ හැසිරීම් දක්වන්න ලෝකයක් ඒහු ලෝකට බුදුරු කතා කරනවා. අනේ ඒක තමයි පිළිකුල් කරන්නේ ඒ ඒ වැරදි කාමසේවනය තමයි පිළිකුල් කරන්නේ. ඒ වගේම ඊලකට උන්වහන්ස දේශනා කරනවා. ඒ ඉද කාමේසු අස්‍යතා ජනා රසේසු ගිද්දා. අසුචි භව අස්සිතා නත්තිකදිට්ටි විසමා දුරන්නයා ඒසාම ගන්ධෝ නහි මන්ස බෝ ජනන්. මේ ලෝකේ යම්කිසි ප්‍රථක්ජන කෙනෙක්න්න මේ පංචකහම සම්පත් පිළිබඳකි සංවරකමක් නෑ. හරි හරි ට්‍රසට ගිජුවෙලා ඒව පස්සේ මත් වෙලා යන්නේ ඒවමයි හොයන්නේ රූප සබ්ද ගන්ධ රස ස්පර්ස ඒවමයි හොයන්නේ. මේ මේ අසංවර මිනිස්සු අවිනීතයි අසංවරයි රසයට ගිජු වෙලා කෑදර වෙලා. බිංවත්නී ඒ රසේ නැවත නැවත හොයන්ඩ වැරදිවිදිිය ජීවිත හදාගෙන දානට පිනට තියෙන හිත වෙනස් කරන්න අතික දීට්ටිනේද දුන්නට වැඩනෑ වගේ කතාහෙම හදාගෙන මිත්‍යා දුෘෂ්ටි හදාගෙන ඉන්න කං කාල ඇදර ඉන්න විසර ඇති නොයි මැරිච්ච හම්මකටද. ල ිච්හම් වැඩත් යනො දෙව පේන අදීව ලෝක ඇතියන ද පායත්තියනවා අතුම්ට දෙදක් අද. වගේ නොයකුත් මෝඩ කතා කිය කියය මේක ඇතුළේ මේ පංච ඉන්ද්‍රියම් පිනවී මයි ලකකි තින ලොකුම වැඩ කියලා හිතාගෙන දංඟලා අන්තිමට පිනවගත් ඉන්ද්‍රියකුත් නෑ අසතු ටිම මැරිච මිනිස්සු අතෘපතිකරයන් ගොට පත් වෙලා. ඊළඟ භවයත්න් ඉතාම නරක තැන්වල දුගතිවල පහල වෙලා සසරගමන ඉවරකරඩ තියෙන කාලයක් දීර්ග කරගෙන මේ සසන අනන්ත කල්පගනම් දුක්කදිට කරුණු හදාගන්නා. පවත් අ ඒක තමයි පිළි ගඳ මාන්සාහරය නෙවෙයි කියලා දේශනා කරා. එතකොට පිවත්නී ඒ ලෝකසා ධාරුුණා පිට්ටිමන්සිකා පවත් රලු ලූහසා කිය රලු ධාරුණනා කියෙන නපුරු අකීකරු රලු නපුරු හෙමින්නවනේ දෙකන් හරි දුර්ජනය හරි නපුරු අනිත්තයගෙන කරුණාවන්නේ පිට්ටිමන්සි පිට්ටිමංන්සිකා කියන පිටේ මස් කනවා කියෙන එක නිස්තසර හට මෝන පැත්තට හොඳ දේවල් කියනවා මේ හැබැයි එන්ඩ ඇරල අනිත්තා ඇත්තක වැරදි කියනවා. එකලො එක එල්ල ඉස්සරහය දෙකනන්නේ මස්කන්නේ පිටේ මස්කන්නේ යන්ඩ ඇරලකන්නේ එහෙම නේද ඉදි හොඳ අයයි කියනවා ැ යින කොච්චට කැතමි නිසුද. එතකොට ආං ඒවතමයි පිළි ගඳ වැඩ මේ මස්මාලු කන්න තික නෙම ය ඒවයි පිළී වැඩ. මිත්ත දුදනෝ මිතුරන්ට ද්‍රෝහිකන් කරන නි කරුණාති මානිිනෝ කරුණා නැතිකම අධික මාන්‍යයක් තියනකම. පින්වත්නී කරුණු සාගත නැතික මානුන්ගේ දුක තේරෙන්නේ. සහරයින්න හරි මානන්නාධිකයි. අනි හැමෝ පහත් කරලා සලකමින් තමන් ඉන්තරම උසස් කරලා සලකමින් තමන්ට එනිසි ගෞරුව දුන්න ඇත්තම් හිත සෞත්තු කර ගණමින් අ ඒ තමයි ඒ තමයි පිළි ගඳ වැඩ එතකොට අදාන සීලා අදාන සීලා පින්වත්නී දෙන්නෙ නෑ. ට කැමතිනෑද දෙන්න කැමතිනය හොුවිටක් දෙන්න මිනිුසන හොනුවිටක්කාක් දෙන්න සංසාරමක්කාරරි දීපු පෙර දීපකට ලැබිලත් තියෙන. කිසිමදය බෙදහදා ගැනීමට කැමතිනය මහා අධිකල සසරු මිනිස්සුයින්න අපපිය අතරත්ත රෝණ රහම්බෙනවාඇ. හිතන්න ෝමරි මගේ කිනීමට සලිටිකදා ගන්නු කෝමරිම සේරමටක අපේගෙදර අපේ නමට දියාගන්න ෝන තමන්ගේ මල්ලිකෙදෙන අංගිකෙති කියලන එක බඩවලඩන් අප සහෝදරකන් අම්මගන් තාත්තක දරුකම් මොකක්වත්නෑ. යාල හිතන්න මේ ගේදර බත්තුපිටි සියල්ල මගේ නමට තියාගෙන ඉන්දඩෝනිි කියලා ඒකින් තමයි සතුරුෙන් හතන් ආංයවගේ මිනිස්ුවා දෙන්න කැමතිනය බද්ම ලෝක මක්ති. පින් වත්න දෙට කැම්තිනය. නච්ච දෙැති කස්සචී ගැන්මි කිසි දෙයක් ඉල්ලීමක් කරත් දෙන්නේ එ මිනිස්සුන්න හරත්තිරන අදන්න පුබ්බග කතාවහෙම තමගේ දරුව අවත් සෝ කරගඩ සල්ලි තිබිලත් විදාන් කරමනති මනුසය ඒකගේ මිනිසුෙන් ගුතු නිධවිතරක්න මේ අදරත්ති න්න මනිසු රණින් මත්තේ නිජාමතන්හික වැනි මේ සංසි දෙෙන් ඇති පිපාසයක් තියෙන ප්‍රේතලෝක කුප් පිපාසික කිය හැම කියින් ඒවගේ ප්‍රේතලෝකොල තමන්තවට පිහිට පතනේතන් වලින් දම දක්ව දන්නේ. එතකට ආං ඒවත් තමයි මොනවද පිළි වැඩ ගඳවැඩ ආ ඒ තමයි පිළි වැඩ ඒ සාම ගන්දු හෝ නැහි මංස බෝජනන්න ඇතුමේ මස්මාලු කනයක නෙමෙයි. ඒ ඒක තමයි පිලි වැඩේ. පින් මේ දක්ම ඇතිලේ කොච්චර සුන්දර කතාාවක්තියනෙනවාද. කොච්චර විශේෂ යොමු කිරීමක්. අපිට හිතන්න අපි පොළ බෝල තියන වෙෙනම මානකට. පංමත්න කෝදෝ මදෝ තම්බෝ පච්චු පට්ඨාපන කෝදෝ මදෝ තම්බෝ පච්චු පට්ටාපනා. පංමත්නී ක්‍රෝධ කරනකම සමාර්මිනිස්සු ඉවා අධික කරෝධයයක් තියෙන්නෙම. පලි ගන්නවා කෝදය දුට දුටු තැන පින්වත් බව ගනන් ඒ ගණුදුන පියවගණන්න බැරු උපදින බව ගානය පලිගන්න හේතු වන්නතුව අපිට බයිවනි සමාරු. එඒ පෙිරාමෝලි රාපපුවා. අපිට හේතු වන්නතු සමාර ගැන දේෂක් කියෙන නේද ඒ ඉස්සනිලාපපුවා කෝදේ දැඩි කරෝධ කරපුවා. පිින්මති සසලට කොච්චරයක තුකක්ද. මද එක කියනෙ. මේ මත්තලා ඉන්නේ මේ අපේ පරම්පර වසස් අපේ පක්ෂේ උසස් නද අපේ අපි ලස්සනයි කියනක මත්වෙලාවගේ ඉන්නේ හදාගත්ත බොරු මත් බවක්තියන්නේ. මම නිරෝගී මට ලෙඩන්න අනිත්ත යන් ලෙඩ්ඩුවෝම් බන්න පිය අ වුණත් කනාහම කියරීම සුවිනානේද. ආරෝග මත යව්වන මත එහෙමත් තින නේද. ආචයම්මාන් කොද කුද වෙල න්න ද ටි හෙල්ලයි නෝ බන්ඩු සදිය ූ හැටිම ේ වගේද අපි මන්තමයි ෙදර ෙ හොඳම කොල්. මගේ සාරිී තමයි ලස්සන කියලා යාමකායවර්ධන පාට මාලා කරයි කියලා නිත්තයට පේෙන්න්ඩ තමන්ගේ රිද මස් පිඩු ස්මතු කර යන එහිම නිටුවකි වින්ඩ එක ක්‍රීඩාවල් කලාටකමක් නෑ හොද ව්‍යායාම කලාට කමක් නෑ. නමුත් ඒකෙතින් ලොකූ වැඩක්වි දිහට දැකලා අ දුරුවල කයක් තියෙන මිනිස්සු ඉස්සරහ මාන්‍යයක් හදාගන්නක නන්නම් පිස්සු වැඩක් එක මත් බවක්. උමුතු වැඩක් එක මේ කියන. පිින්වත්න. තයි හරි ආකාරුණිකය මිනිසු කනම ඇටරයි කියල. තම්බෝ පච්ච පට්ටනා එකන්නේ මිතරම විරුද්යි ම ුන් වනේ මොනවකරත් විරුද්දයි. හැමදාම් විරුද්ධයි මටන්ගේෙම හරි රම්බලතින. මොනදය කරත් එයාල කතා පවත්තන්නේ විරුද්ධව. එක ලොක හ පංකමක්ගේ පින්ගත්තේ මදුෂ්ටකමක් මනුස්සක මක් නෙමේ කව දත් කෙනෙක් වගේ කරන්නේ දොසක් විතරමයි දකින්නේ. පගති සතුරු සතුරුව. මෙක කියනෝ පමත්න පච්චු පට්ඨාපන පසමිතුරු. ඒවගේ මායා උසූයා බස්ස සමුසයෝච පවත්නී වැරදි වැඩ කරලා හංගන මයාාවක්. හොඳ මිනිස්සුුවගේ පෙනින්ව හැබැයි තාම නරකයි. මායා හාම් බලන්නක නිර්මාංශ ටවැඩ හොන දේ ලෝකරවටය එක නවත්ත ගත්තම්. පින්මත්න නිර්මාශ වන්න පාකිලම කිය වන්න හොඳට තේරුම් ගන්ඩ නිර්මාශ වෙනයට උදව් කරන්න එක තාම හොඳයි එක හොඳ ගුණයක් නමුත්ඒේ නිවරහා බැදනු කතාවක් නෙවේ පිරිමත්. එක නිවරහා බැදනු කතාවක් නෙවේ. අවබෝධයට දාර කතාවක් නවෙයි එක කය සමග කැමත්ත පැත්ති තියන එකක්. එකොට නොත් සමහර ඇත ඒක උස කොට සලකාගෙන් සහෝද දෙැල තිරනෙද මනන් ඉතිං වෙජිටේරියන් කියලලා කියනවා මේ අනිත්තයි සෞත්තු මිනිස කියලා ගහැගීමකින් කොච්ච නරකයිද. ඒකොල ඒයා වි්ජටරයියන්යි හොඳ අයිති එක විජිටේරියන් හැවයි අනිත්තයි මස්වට මාරුවට කැමැතිෙල ගොළඟ පහත් කරන්න ඔහුට අයිතියක් නෑ. හැබයි අනිත්තේ මස්මාළු කනමයි කියලාට වෙජිටරයෙන් කියෙනව හැල්ලුට ලක්රන තියකුත් නෑ පිින්වති ොින් තේරම් ගණඩ. එතකොට මෙමගේ ලෝකේ අනිත්තඇ හවට්ටන ඒවගේ උස්සු යායි කියන්නේ මේ අනුම් කරන සැලකිලියයාදිය ඒවා ගනන් ගන්න . හෞුරුවර ඇවිල්ලා ගරු කරත් ඒ ගනන් ගන්න එක ක්‍යයා කරන්න එකට වටිනාකමක් දෙන්නේ. කොච්ච නරකයි පිළි ගැනීමක් දෙන්නේ. අහිංසක මිනිස්සු තමන්ට වඩ පහල තනතුරලින් අය තමන්ට ආචාරකරත් හිාව හිවත්ව නෑ මිනිස්ුන්ව මන මිනිසුදමන්ද. පවත්නී ඒවගේ බස්ස සමුස්සයෝ පුරසාරංකියෝනවා තමන් උසස් කොට දක්වන හරී කැමති. එයා තමයිඉතින් හැම තැන මෙන්න ලොක්කා එයා තම ඔක්කො පුුවන් මනිා අනි තොකෝටම බෑනිත හොද අනිත හොඳ ඔක්කොම් වැරදි ම ඔක්ම කලතින්තිමට පින්ව වගේ බොරු කතා කියකි මිනිස් විස්සර ැබලෙන්ඩුස්සා කරනවා. ද හලති වන යාඩු කාේ මයි සදහන කළ. මානාති මානෝ පින්වත්නී හරිදි මේ අතිමානයකට ගිල්ලෙන්නේ නිතරම මේ අනුහා සමාන වනයිකි කියා නිතරම අනිත්තය පහත් කරගෙන අනිත් ඇත සංසන්ධනය කරර කර පුදුම විදිහේ මේ අසත් පුරස ගතියක්ක හොවා දක්වනවා. ඒවගේ තමයි අසබ්ි සන්ත වෝ එක දෘෂ්ට මිනිස් ශවාශනය කරනවා. ඒත් තමයි මොනවද වැඩ ගන්ඳ වැඩ ඒ සාම ගන්දෝ නහි මංස භෝජනන් මගේ දහමේ ඒක තමයි ආමගන්ධය මාන්ස භෝජනය මස්මාලු කනයක නෙවෙයි කියලා දේශනා කරා පින්වත්නී ඊළ ගාතකිනවා ඒ පාපසීලා ඉන්න ගාත්ත සූච්චකා පවත්නී බොහොම පාපසීල බොම ලාමක අදහස්තියනයිද ඒ පාපසීලා මෙ ලාමක අදහස්තියනයින්න. ඒ පාපසීලා ඉනගාත්ත සූචකා එකන නයාරන් දෙන්න ඔවු පේනවනේද නයාරන් දෙන්න ඇති මිනිසු. එමිනිස්සු ඒවතම එපිලී ගඳ ගහන වැඩ නයාරගෙන දෙන්නේන ඉල්ලන්නගේ හැම් බණනවා හැබැයි උම්බලකට ගැල්ලක් කොත් කන්නේ නෑ. පින්වත්නී. කමක්න උඹරකට කැල්ලක්ත් කන්න තිකත් හොඳයි ව අයගත්ත දෙන්නඩෝන එක ඊටත් ැඩිය හොඳ ගුණයක්. එතකොට වෝහාර කූටා ඉද පාටි රූපිකා කේලංකේනවා අල්ලස් සරගෙන නඩු අව නඩු කරල දානවා එහිම තිරනේද නඩු අනඩු කරලදානො එක කේලංකය එක අනිකක්න බිදබනවා ඔයාට බැන්න්නකිල රයටටකින බැකි ටකිනවා ඒ වගේ වාසියට අල්ල සරගෙන වැරදිකාරු වැරදිකාරයෝ කරන නිවදිකාර වැරදිකාරය කරන එමනිස ලෝක කොච්චර නදති හ ඒයි පාපදහර වයි පිළිගඳ වැඩ දුසිල් වත් න ගාත පටන්ගත්ෙන් පාපසලා කියලා. සත්තු මරණ සත්තු විකුණන රැකයා ප්‍රාණගාතයකන රැකයා කරන්න ප්‍රා ක් ොම ර ැ ඩක්. ඒත කරන්න පුලුවන් කියලා පින්මත් තිරිසංගත සතෙක් කියලා එපදෙන්ටත් සංසාරය පෙර කර්මයක්ති තු තගෙන ගැති මරුන් ක්ඩාත් කරමයක් තියන එකටත් පරිසයක් හේර හැදනවා එකොට ඒ සතා මරණ කෙන අලුතින් කර්ම රැස් කරගන්නවා ඉතුකට ආයයි කියයි ඉතින්ඒ රන්න ැර කනහිදන කියලා ඕ මට මට හවල් සතතා මස් ක්ුවන රාගණන්න කිවත්න පෞතමයි පිින් වතින් දැන් අපි හොර තේරු ඩනුද අපි ත්කයවට අපි කාටවත් කියනෑන ගොියන්ට ක්‍රවි නාස හල සතුමරන්න කියලා. අපි කියන නෑනේ මේ අපිට හාල් හදනකොට නීරන්න පනුසරම කොටල කොටලලාන්න කියලා ඒකන ඒ මැරිච්ච පනුවස සබන්ධ ඇට ප්‍රශ්යයක් නැත්තේ. නොයකුත් පෞකන් කරමින් විනෝදට සත්තුම අර්මිසි කොචච. පංගත්නී දයාවක් නැති අසත් පුරුස මිනිස්සු නපුර ක්‍රියාවලින් අපපුර වචනය නපුරු වැඩවලින් අනාදරයෙන්. ඔයෙකුත් තාකාරෙන් මිනිස්සු පිඩාවට පත් කරන සත්වයන් පිඩාවට පත්කරන සත්පුරස දුර්ජනය අන්න බඳු කතා එබඳු කතා ගැන කියනවා නරාධමායේද කරන්ති කි්බිසං ඒසාම ගන්ධෝ නහිමන් සභෝජනන් අදම ලාමක වැඩ තමයි දන්නේ දෘෂ්ට වැඩ තමයි තියන්නේ අ ඒව තමයි මේ යාම ගන් මස් මාලුකාය කන යාමගන් ඒව තමයි පිළිගඳවැ ස්මලු කනෙක නෙමයි පිළිගඳ වැඩේ කියල. ඒසාම් ගන්දෝ නහි මංස භෝජනන් කියන වචනම පාවිච්චි කරු. පංමත්යපි කාලේ පරිසන් කරන්න තියෙන හිද මේසූත්‍රයේ ඊළඟ ඉසාව් කරාගයොත්තෙහෙම ඒ ඉද පානස්වා සඥතා ජන පරේස මාදාය විහේසමී්‍යතා රෞදද්‍රකයා ක්‍රියාතියෙන. සීල ලුද්ධා පරුසා අනාදරා අමිට කළුත් මේක ටක කතා කලාමේ දුසිල්වත්කමහෙම පරුසකම ආදරයන්න ඇතිකම. මෙ මේවාගේ දේවල් පින්වත් එබඳම හා පාපිෂ්ට ජීවිත. ඒ ේසු ගිද්දා විරුද්ධාදි පාතිනෝ ඒතේසු ගිද්ධා විරුද්ධාධි පාතිනෝ එක ගැන පින්වති සමහර පිනිු ොල පතිනට දැඩ්ඩි තැද්ද ඇලීමෙන් ගිජු වෙලා. දැඩි ඇලියි ැඩි බැදීමයික බුද්ධහම ප්‍රතික්ෂයප කරනවාන පිළි වැඩ කියලා. දැඩි ඇලි මේ එක පැතිවට මේ සූත්‍රේද ගන්න පුළුවන් ැ සහර පාණන් කරේ දැඩි ඇලිීමක්තියම යට මේ සතාගේ මාන්සේ කණ්ඩ මෝන යාට මේ මස්වාර්ගේ කණ්ඩ මෝන හැම දාම කෑමටඒ මස්කෑ ලක් නැත්තම් කැවෙන්නේ. ඉතින් ඒ මිනිස්සු හැම දාම සත්තු මරාගෙන හරින්න උත්සා කරනවා. අංමගේ දැඩිව එක්කුඒ සතාව හ්ඩ කෑමති එම නැත්. මනිවිදිකගතොතේම ඒ වර්ගේ ප්‍රාණීන්ට සතුන්ට ඒ පුද්ගලයන්ට අතාරගන්නඩ බැරිතරන් ගිජුමත්තීම ඇල්වක්තියෙන. ඒවගේම විරුද්ධිපාතින ඒගේ මනිි පැත්තම විරද්ධයි දේශෙන් දැඩිවිුද්දයි මනිස්ු වනේද. ඒ වර්ගට දැඩිවිරුද්දයි. ඒ මිනිස්සුන්ට දැඩිවිරුද්දයි. කාන්තාවට දැඩිවිරද්දයි, පිරිමින්ට දඩි විරුද්දයි. ලමයිට දඩ විරුද්දයි. සියලාච්චනට දැඩි විරුද්දයි. දැඩි විරුද්ධ. ඒ පක්ෂයට දැඩ විරුද්ද. ඒ ආගමට දැඩි විරුද්ධයි. ඒ ගමට දැඩි විරුද්ධ ය දැඩි විුද්ධගම කියක් පින්වත්ති මොදයක් නෙවෙයි. මකද මේ ලෝකේ එහෙම අන්නයට අන්දේකට විරුද්ධකන් කරලා තමන්ගේ ඇතුළ හානිකරගන්නවා මිසක එලිය වෙන දෙයක් පේන්න නෑ. තව පිරිස් කරම රස්කර ගැනීමත් තමයි එතන සිද්ධ වෙන්න. පින්මත්නී සසර පලේ පාක නොදැකමිනිස්සු කරනේවා. නිිච්චුයේතා පෙච්ච තමන් වජන්තියේ එකයනේ. නුවනින් ලෝකෙ දිහ බලන්නේ පතන්ති සත්තා නිරයන් අවන් සිරා මේ ලෝකෙන් පරලෝකට ගීල අන්ද කාරටම යනවා ඒගොල්ලු කොහෙද යන්නේ පතන්ති සත්තා නිරයන් අවන් සිරා එක යන මේ යටට හෙරල්ලද හිස ඇතිව නිරයට වැටෙන් කරුණු හදාගන්න මහා පව්වයට කර කර නිරයට කරුණු හදාගන්න ලෝකන් දකාර නිර්යට කරුණු හදාගන්න අඳුරෙන් අදුරට යන සත්වයෝ. ආං ඒ තමයි පිළි ගඳ. ඒ තමයි හොඳ නැත්තේ. ඒ තමයි පිළිකු ඒ තමයි හොඳ නැත්තේ නැතු මස්මාලු කනයක නෙමේඒ කෑමට සම්බද්ධ නෑ කියලා දේශනා කරනවා. පිවති මේ විදිහට බුදුපියාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ආම ගන්දයේ පහන්දල දීල මේ දුගතිී නෙ මෙ මේකයි කියල කියලා දීලා මේ ආහාරයක න සරීරි පවත්ත ගඩ ගන්න එක ඒ සඳහා තමා විසින් දැකලා තමා මෙහයවල තමා වුවෙන් මැරූපවාහලා පිිති වාගතු වහස පැදිි කරලා දිවා ත්‍රිකෝටික පරිශුද්ධක නොවන මන්ස වැලදිීම පිළිබඳවන මැතියක්ක් බුද හසනය තුළ තියනවා. පින්වති දැ මොහද ත්‍රිකෝටි පාරිුද්ක කිය න නොදු. මන් දැක්කේ නෑ මරනෝ. පං වඩවෙටනෙ මැරුවේ. මං වෙනුවෙන් මැරුුවද දෙකර මට සැකයක්ක් නෑ මං එකට අනු බලදීරණය. පින්වත්නී දැන් ඕක නොයෙකුත් තාකාරයක කාරණාතින දැන් සමහර කියනවා දැ හරි ඇරි මං බේරිලාන මට කිසි ගැටලුවන්නෑ මන්න මේනි මැරුවේ මං කුට දව් කල්ලනෑ කඩේටගිල් ගත්තාවයි ව්වා. එතකොට කපටිකම මරණකම් බලගිදලා එන්න රනගම් බලංගින් නැව ඔටයි මටයි මේ බනහන සියලු දෙනාට එකතු වෙලා මේ ලෝකම සත්තු මාරනෙ ඔබ හිතරට නවත්තන්න පුළුවන් වෙනවා කියල පික්ි වත් බැවිවා ලෝතරා බුදුජාණන් වහන්සේ තමන්ගේ ආරාමය ළඟ ඌරුමාරම මිනිහටවත් ඒඒ සත්මාර වැඩ නවත්තන්න උපදිස්තු ැති බවක්තිය නොමුකද පිින්ව ඒඒ ඔහුගේ ප්‍රඥාව තරම් වෙනස් කරන්න බෑ අනිත්ක තමයිඒ මැරණ සත්තුම් පෙරකරමගවනවා හුවලුත් කරම රැස් කරගන්න. එත මරිචි සතාාගේ මාංසටික බිසිකරත්ක කියෑවත්තකයි. මේ මේගේ තැනක තමයි තිය නෙනමු දැන් ඒකෙද තේරුම් ග්ඩ ඇත්තටම නොයෙකුත් මස් මාංස දැන්ව සතු දවේශයගදල ැරුණ හම ඒවා අනු බවකිරීම තුළ සරීරයට අහිත කර බවක් තියෙන කියේ ඇතැම් වෛදුවරුන් කියනවනම් ඇතැමෙනෙ මත අදන්න වන ඉ පට හොඳේ නිර්මාශලගේ ම කතාව හැබැයි නිවරට පටලාවා ගන්න එකා කියනක තමයි මේ නැවත නැවතත් අපි සාකච්චා කල ඉතුව තියනම කොද ආහාර ගන්න ආහාර වර්ගය සහ අවබෝධ අතර සම්බන්ධයක් තියෙන්නේ කොහොම දෙ කියලා ප්‍රශ්නයක් තියෙනවා අපිකමුක යමුසි කිය කෙලෝලු කනව පුද්දුම ආසාාව. තක රස තුෂ්නා වැඩින් නැද්ද. එ ඒ අනුව නිවනට බාධාවක්න දෙෙරවලු කනය එක න එකත් කණඩෙක විසිහියන්නේද. පින්වඳ මෙවි්ධ අපි මේ අන්තගාමී නොවී මැදයිඉඳල බැලුවොත් අපට මේ කාරණාවන් ගැටෙන් නැතුව අපිට මෙම තේරුම් ගන්න පුළුවන්කම තියෙන. පින්ත් ආමගන්දය කුමක් දැයි කියයාය වගේම දුගතිය කෑන්න මොකක්ද කියලා මේටික පැහැදිලි කරලා දීල මෙ ආහාරයෙන් පිරිසිදුවීම මෙමේ සිතින් පිරිසිදුවීම තමයි මෙ නිවනට වැදගත්වෙන්න කියන කාරණාව පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මස්මාලු කෑවත් නොකෑවත් පින්වත් ඔබටත් මටත් සංසාරකතාව ෑත් නොකෑවත් සංසාර කතා විවර කරග්ඩ අපිට වැඩ පිළිවෙ ලක්තියෙන වයකට ඒට අවශ්‍ය කරන නොතුම් අව බෝධි අවශ්‍යයි. නිවනට අදාර නෝන කාරණයක් සම්බන්ධ කරගෙන නිවන පිළිබඳ කතා කරන්න අපිට අයිතියක් නෑ. එවගේ මේ සූත්‍රදේශනාවේ පින් වත්ති දැවේ නොකුත් වැරදි ආගමික ගපුත්තානු ගමනය කිරීමයිගේ දේවල් මෙබඳු දේවල් භාග්‍යතුන් වහන්සේලාගේ නොකරන බව දේශනාව තුළ සඳහන් වෙනෝ. ඉදුරන් සංවර කරගෙන තමන්ගේ හිත හික්මවා ගැනීම සීලාදී ගුණ ධර්ම පිරීමි හේති වටිනාකම පිළිබඳව සඳහන් කරනවා. මේ කෑමෙන් පිරිසදීමට වඩ වෙන පිරු ුදීමක් ගන පින්වත් මි සුත්‍ර දේශාවය කතා කරනවා. ඉන්ද්‍රියන් සංවර කරගෙන රැක ගැනඒ වගේ ඉන්ද්‍රියන් හායේ අරමුණු නෝනින් විමසමින් විමසමින් ආර්්‍යෂ්ාංගික මාර්ගය අබෝධ කරගැනීමෙන් චතුරාර්ය සත්‍යය අබෝධය සාක්ෂාත් කිරීම පින්වතිී බඳු කාරණාවක් පිළිබඳු සාකච්ඡා කරනවා. සෝවාන් සකෘර දාගාමය අනාගාමය අරහත් මඟ පල දකා පුද්ගලයකුට ගමන් කිරීම සඳහා රාග දවේශමෝහ තුනී කරගෙන මුලිනු පුටා දැමීම සඳ හාවශ්‍ය කරන වැඩ පිළිවෙල පිළිබඳ ගැනීමක්තිේෙනවා. පින්වත්නී සෝතේසූ කියල හැම මේ සූත්‍ර දේශනායක තන කියනම ඉන්දුරන් සෝතේසු කියලව කියපුකම ඉන්දුරන් හයහි සංවරකම රැක් ගන්නේ එක. එකන්නේ ඇස කන නහය දිවශාරීරයේ මානස. මෙ මේව සංවර කර ගැනී මෙ මේකට අවශ්‍ය සීලය. එ අං අපි අපි දැන් කතා කරපු. පන්සිිල් වගේ දේවල් අටසිල් වගේ දේවලට එහාගේ පු ආර්ය වූ සීලයක් නිවනට අදාලසීලයක් ආරක්ෂා කිරීම ටවුනන්දු වෙන්න කියලා උපදේශයක් තියෙන. එතකට පින්වත්නී විතන්ද්‍රියෝ චරේ මේ ඉන්ද්‍රිය හයේ අඩමුණු නුවනින් දැක දක වාසයකිරීම ඒ ස්ටිකටික සිතෙහි උපදින කෙලෙස් කඩා දෙමීම. දම් මේ ටිතෝ ආර්යශ්නණක මාර්ගයෙන් අබෝධ කර්ඩවන චතුරාර්යශත්‍ය ධර්මය පිහිටීම. පින්වත්යේ ඔය තත්වයෙන කරම සෝවාන් පලය පිළිබඳ කතාවක්. අජ්්‍ය මදදවේ රතෝ අජ්්‍ය මද්‍යවේ රතෝ සිතකය වචනය ඇද නොවන බොහම යහපත් බව ඇත වෙනස් නොවන තත්ත්යකට පත්කර ගැනීම වෙනස් නොවන තැනකට පින්වත් පුද්ජලයක්ගේ මේ හැසිරීම. යික වාසික මානසික ඇසිරීම් වෙනස් නොවන යහපත් ඇැනකට ගෙනීම සකරු දගාමි දක්වා ගහිල්ලා. පංවත්න එතකොට සිතේ තාද බවම නැති වෙලා ගලා. පංවති මේ විදිහට මාර්ග පල තත්තේ දක්වා පුද්ගලයකුට ගමන් කරන්නට ඇති හැකියාව මේ සූත්‍රයේ දිහවා දක්වනවා. පංවත්නී මේ කාරණ ශ්‍රවණය කිරීමේ පස්සේ තිස්ස කියන රහමණයත්නික කියන නෙමේනේ ද්‍රිවේදේම පරතරට පත්ච්ච කෙනෙක්නෙ. ඔහු අවබෝධ කලා. පින්මත්නී ඔහ අබෝධ කළ බවට කියනවා නිරාම ගන්ද වසිත හෝ දුරන්නයෝ. අරාම ගද ල බදහ දුරන්දුර පු කෙස් නැතිතත්තට පත්තුම නිරම ගන්දයි. එතකට තන්හාමාන දිට්ටි මෙබඳු තන්නාවෙන් ලෝකෙ දිහා ලෝක ඇසුරු නොකරන තත්වයට පත්්‍රී මසිත මෙ ගුතුම් තත්ත්යගලට හු පත්වේවා. පංමත්නී තා මැනවින් මේ උතුම්ම දේශනවශ්‍රවනය කරලා ඔහු නිරාමගන්ධතත්වයට පත්වවා ෙලෙස්සේ එකතු නොනතත්වයට පත්වවා. පින්වත්නී සස්සාහසාර සියලුදුක් දුරු කරන. බොහෝම යටහත්සේත් ඇතිව තිස්ස බ්‍රහ්මණයා පස්සංග පහිට වල බුද්දු සිරි පතුල්ලු වන්දනාක. එතන දීම ආසනේ වැඩින්දළම කාශය බුදදුධපියාණන් වහන්සේ එව මහන කියලා ආමන්ත්‍රණය කලා පින්වත්නී. එහි බික්කු මහන උප සම්පදාවෙන්මශසෙනට ඇතුල් වෙලා කීපදිනිකින්ම උතුම් අවබෝධය ලබලා අග්‍රෂ්ටාවක බවටත් පත්වනා බාහලතියනව කාශය බුද්ධපාණන් වහන්සක දෙවනි අග්‍රෂ්ාවක ස්වාමීින් වහන්සේ වෙන්නේ භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ එනන් තිස්ස ස්වාමින් වහන්සිට භාරද්වාජ ස්වාමීන් වහන්සේ අග්‍රෂ්ටාවක තනතුරට පත්වනා ගති අපේ ගෞතම බදුපාන් වහන්සේ මිදේශනාව එදා ආමගන්ධ කියන බමුණට දේශනා කලා පිරිසත්තෙක් ඇවිල්ල තම පැවිදි කරන්න කියලකිව. සියලු දෙනාටම ඒහි බිකු මහනුපපු සම්පදාව ලැබිල නොවෝධනිකීමන උන්වහන්සේලාද මේ සංසාර ගමන නිමා කලා කියලා මිදේශනාව සදදාාගන. පංගති බොහොම ගැඹුරු අර්ථත්තියන අපි විමසාහ බැලී යුතු කාරණා ගොඩක් මතුවෙන දේශනාවක් කොහුණත්න් ඉතාමත් සසිහිබුද්ධියෙන් මෙ මළු සූත්‍ර දේශනාවම හොඳින් අහන්න කෙ ල අපි මේ ශාවකයන්ට යෝජනා කරන්න ඕනේ. මොකද තැනින් තැන කොට සල්ලගෙන සමහරයක එක මත පල කරන්න පුළුවන්. නමුත් පමුතුරම විවාදයට ලක්වන මාතෘකාවක් කපියෝය ත්‍රිපිටකේ සූත්‍රයක් අනුසාරයෙක් විනිසර කරන්න ගත්තු සහ කොහුුණත් අපි. මේ ජීවිතය තුළ කෑමෙන් ඉතරක් නෙමයි රූපයෙන් ශබ්දයෙන් ගන්ධෙන් ස්පර්සයෙන් මෙසිියල්ලගෙන්ම පරිස්සං වඩ වෙනවා සිති පිරිිබලින් පරිස්සම් වඩ වෙනවා හැම මොහොත්තකම කෙලෙස් වැඩිමින් තියෙන නිසා. නිකෙලිස් බවනං හොයයන්නේ නිකෙලෙස් සත්වයට මනස පුරුදු කරන්න සෑ මෝතකම අප සතු වැඩ පිළිවෙල මොන්න තරම් වැදගත්. ඒ සඳහා මේ උතුම් දේශනාවබට උදව්වක්ම වේවා ආකා සටٺජබුම්මටහාා දේවානාග මහිදധിකා පුഞഞන්තങ മෝതවා ചిරງරखන්තුලෝක සාසනం ചරරखන්තු දේසනං ചරంරखන්තු මම්പර.